දූෂණය වංචාව නාස්ත්‍ය ආක්‍රිමිකතා සහ ආකාරයක්ක්ෂිමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අදලයන්නේ තුන්සිය දහ නව වැනි ටෙලිවැකිය ියන්න ලියන්නෝ අපුල්ලන්නෝ මොනවා කීවත් කළත්න් සිහ බුද්ධයෙන් අහන රට වැසියන් අපට අවශ්‍යවතිබෙනවා. බුද්ධිමත් අර්කානුකුල පුරවැසියන් අවදිබුණේ නැත්නම් මේ රටට ඉවරටම ඉවරවෙන්න යන බව මතකතියාගත යුතුයි. ගෝටාබේ රාජපක්ෂ ජනපතිව පන්නා දැමූ අරගලේට ඊට අවුරුද්ධයි. ඒ අරගලේට අවරුද්දක් පිරණ තැන ආචාරය හර්ෂදී සිල්වකි වේ රටක් කාබාසිනිය කළ ගෝටාබේට මේ ආ්ඩුව. රජ සැප ලබාදමින් සිටින බවයි නේද. එක අහලමටෙලිවෙ කිය පටන් ගමු. ඕට අබේ රජපක්ෂ. සම්පූර්ණ වර ප්‍රසාධ පිට රජබෙනවා. මේ අසර්ර මිනිස්සුන්ගේ. බඩට ගාල විනාස කරලා නැති බංගස්ථාන කළ රට බංකොලොත් කළ කෙලවල. ඒ බදුවලිින්ක් වැජබෙන්න. අදට අවරුද්දක්කන. මේ අතර නාමල් කිවේ තම පියාගත්ත නය හැම සතයක්ම රටට ආයෝජනය කළ බවනේද. ? හල බලන්නකු. මයින්ද රාජම රජපපුත්තුමා ගත්තු හැම නැෑරටක් විදිෙන උපයපු හැම රුපියලක්. මෙනටේ මතර පූවියට වට්නාාගමත්ේ නයෝජනය කළ දෙහි අතරර සමන්රත්නක් ප්‍රිය කියනවා ජනපතිගේ චින්තනය දුප්පත්කම නැතිකිරීම කියලා නේද. ඒත් අහන්නකු. දදුක්පත්කමේ මුදගන්නවට න සරතම අ්ඩු කටතු කරන්න එක තම රල් ලක්ම සිංහගේ චින්තය අස්සම කැන බයිවෙන්ඩ්ෝවන නෑ ඇතිත් තලම් මුදල් තියනවා ලක බැකෝ ඩොල් මියර කගන්නක් තිීල තියෙනවා දැන් මේ කතාතුන හරි කල්පනාවෙන් විමසන්නකූ එතකොට තේරේවි මේවා මහා අත්තේ පැලවෙන ගල් පට්ට පල් බොරු කියලා. හොඳේ ගෝටාබේ කියන්නේ නාමල්ගේ බාප්පත් එයා ජනපති මහින්ද රාජපක්ෂිකයනෙ නාමල්ගේතා අත්තා එයා එදා අගමැති නේද මෙයාල තමයි තම හිතවතුන්ට සීණි බදු සහනය දුන්නේ රුපියල් බිලියන දාසයක් මොන්න තුටු පඩුරක්ද මේ ගැන පාර්ිමේන්තු්‍රදි මුලින්ම හෙළි කළේ අනුරකුමාර දිසානායක දැන් අදද වෙනකන් එදා ගත් තු මේ තීරණය ගැන රටට කිසිම පැහැදිලි කිරීමක් රාජපක්ෂල කලාාද. නෑ. මොකක් කියල කියන්ටද. මේ රට මටයි මගේ පවුලටයි. මගේ යහළුවන්ටයි කියලා තමයි තින් කියන්න වෙන්න නේද. ගෝටාබය හිටපු ජනපතිට හා, හිටපු අගමැති මහින්ද රාජපක්ෂට, මේ රට භාර දෙෙනකොට. ඒ ඒන්න දාලා පැනලෑන අවස්ථාව වෙනකං මේ රට ගැන කෙටෙන් සරලොව මෙන්න මෙහෙම මතකතියාගමු. රාජපක්ෂල මොන තරම් උපායශීල්ලි දක්ෂ පොරවල් දෙ කෙලා එකට හිතාගට පුළුවන්. හොඳේ මතක පොහර නොමිලදෙනවා කිවන්තතිට නොමිලතියා සල්ි දීලත් ගට පොහරනැතිව නේද වීගවිතන ඇතුු කෘෂකර්මාන්තින්ම බිින්ඳ ටුන තාමත් ඒකෙන් ගොඩේට ැරුව දක්දිෙනවා. තෙහිමියන්ට දුන්න පොන්ද මකද වැඩ් බද්ද සයට පහළේ ට සියට අට දක්වා අඩු කරනවාකි වේ. ට තෙහිමියට වැලේ වැල් නැතිවුණනා හරිද ඉළඟට රාජපක්ෂ දෙපල සිය දුරකාලය ආරම්භ කරන විට ජාතික පාරිභෝගික බහන්්ඩ මිලදර්ශකේයට අනුව උද්ධමනය තිබුණේ සීයට හතරයි දසම එකක. සියයට හතරයි දසම එකක. විස්සයි විසයක වන විට එය සියට තිස් නවයයි දසම එකක් දක්වා ඉහළගේ අනේද අන්නේ දවසල තමයි ඔයි හුඟක් ඇහේ දැන්ක් සැපද කියේලනේද හඟ දෙනේ රාජපක්ෂලගින් ඇහ් අ එෙම දෙදස් දහනේ රාජපක්ෂල බලට පත්වන විට විදේශත්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයේ දොල මිියන පන්සිය පහල වක්කිතර මේ රට ලැබුණ. අන්තිීමට මේගලු රට දාලයනකොට විදේස් ප්‍රේෂණ ප්‍රමාණේ ඇමෙරිකානු ඩොල මිලියන හොන්ඳේ මිලියන දෙසිීය හතර දක්වා පහත වැටුණා. දෙදස් දහනම ඔය මේ ඇමරිකානු ඩොලරේට සාපේක්ෂව රුපියල තිබුණේ එකසිේ හැත්තේ නවේ හරද මෙයාල රට දාලායනකොට ඩොලරේට සාපේක්ෂව රුපියල? රපියල් තුන් සේ හැට පහපැන්න හරිද තාමත් ඒක යහට මෙ හැට යනවා තාම ගොඩදාගන්ට බැරූ ග්‍යනේද. මේ විදිහට කියන්න ගියොත් මහා දිගලෑ ස්තුවක්ලියන්ට පුළුවන්. එකක් මතක් කරන්නංකු අපේ රට ගත්? ඔය අරගෙන තියෙන නයකන්ද හරිද හරි හමන් විදිහට ආයෝජනය කලා නම් මේ කල යාවිධ කල හිතන්න කොනේද අපේ නිවස මොනතරන් දුපත්තුනාද කිව්වොත් අද ගෙදර පොඩියකාගේ කැටේ කන තැන්ට ඇවිල්ලනි නේද දැම්මේ ආණ්ඩුව දුහන්නේ කැටය කඩල ආන් ඒ මාරුකාසිවලින් හොඳේ අපට මේ තාත්ත ලබාප්ප ලපුතාළඟෙන් අහන්ට තියෙන්න්නේ එකයි නයවලින් හදපු නයකුළුණ නෑවලින් හදපු නයපොකුණ නයවලින් හදපු නයවරය නෑයවලින් හදපු ණය ගුවන්තොට පළවාල් යනු නිවැරදිම ආයෝජන නම් අද ඇයි අපි මේ ණයකන්දකට යට වෙලා බංකලොත්තුනේ කියෙන ප්‍රශ්නයට උත්තර දෙෙන්ටකු හරද ජනපති රනිල් ගැනත් එහෙමයි. ඔහ සිය පසුගේ යහපාලන කාලේ එකනේ රනිල් මෛත්‍රී සුසංගයෝගේ වෙලාවේ රුපියල් බිලියන දෙදාස්තුන් සිය එකළහත් නාය අර්ගෙන තියෙනවා අවුරදු දෙකට හොඳේ අවුරුදු දෙකට වැඩිම ණයගත්ත කෙනා කරපු දේවල් කියන්ට කියන්න කොනේද. ඇවෝත් කියන්නේ රාජ්‍යසේවක වැටු. බංකොලු ත්‍රරජ්්‍ය ආයතන නඩටත්තුව. නිදහස් අධ්‍යහපනයක් නිදහස් අෞක් කෙසේවේ. නේද සමෘදධිය ආදී දේ ගැනතමයි? ත්තර හැටිට කියන්නේ. මේ සයල් ලම මේ දේශපාලන නඩේ විසින්ම නිර්මාණය කළ අධූර දර්ශික්‍රියාවල ප්‍රතිඵල. උදාහරණයක් කරම්බලන්න ඉන්දියානු තෙල් සමාගමයි අපේ සිපෙට්කෝ එකයි දෙගොල්ලම විකුණන්නේ එකම ඉන්දන එකම මිලට. තමුත් අයිෝසියක ලාබ ලබනකොට සිපෙට්කෝ පාඩු ලැබුවනං කොහෙද ප්‍රශ්නය ප්‍රශ්නය රාජ්‍යය කළමනා කරණය තියෙන දුර්වලකම වෙන මොකක් දනේද. තෙලිවක තුන් සය ධහනමයකින්ම? අපි නිරන්තරයෙන්ම කියපු කතාවක්තියනවනි. ඒ තමයි මේ රට බංකොල්ලොත් වෙන්න මේ සියල්ලු දෙනාම මාරුවෙන් මාරුවට මේ රට පාලනය කළයි වග කිය අන්ට ඕනික කියලනේද. අන්න අද මේ ජනමාධ්‍යමතිී බඳුල ගුණවර්ධනත් ඒක ඉවිදිහටම කියනවනේද. රට බංකොලොත්වීමම් සම්බන්ධයෙන්. දෙදස් තුනේ ඉඳං ලංකාවේ පාර්ලිමේන්ටුව නියෝජනයක අප සියනු දෙනාම වගඋත්තරකරුව මිසක් ගෝටාබේ රජපක්ෂ ජනාතිපත්තුමා ව උත්තරකරුවේ නෙවෙ. ඔවුහැයි ඉතිං අරමි ගෝටාබේ නනිමේ. අපි කියලා කියේනවා නෑනෑ. ගෝටාබේලා රාජ පක්ෂලා ඔබ සියලු දෙනාම මේ රට මෙතන්ට වැටු නෙකට වගකිව යතුයි දැන් ඔය සමන්රත්නප්‍රිය කියන විදිහට ජනපති අරම දුපත්කම නැතිකිරීමම්. උන්ගක් කල්ලඉඳලා රුදු හතුලිස් පහක පහක් ඉඳල කියන බෙරපදේතමයි යෝක හොඳේ දැන් ඒකට මේ ඔය අස්වැසුම දෙන්න හදනවාන නේ ද සමුෘ්ධී අස්වවැසුම කරලා ඒක දෙට හදනවානේ දේ දුපත්කම නැතිකරට නහම කරනවා ඇතනේද නෑ. මේ ඔ බයනතු අස්වසුමට සල්ි. කියන්නේ තව ඔය ලක්‍ෂ පණහක හැටකගේ චන්දය ඊල්න්ගේ ජනාධිපතිවරණේදී කොල්ලකන්නනී හරිද වෙනමොකක්ද. නේද. නමුත් ඇත්තකතාව අපි තේරුන් ගමු මේ රනිල්ල රාජපක්ෂල ඇත්තටම ආස දුප්පත්කම මේන්ටේන් කරන්න නැත්තන් දු්පත්කම පවත්ත ගෙනන්න එතකොටයිනේ හැටනමයක් ඇත්ත ලක්ෂයක් විතර චන්ද ගණට පුුවන් වෙන්නෙ නේද ඒනිසා දුප්පතුන් සහ නූගතුන් වැඩි වෙන තරමට මේ උන්දලට රජ සැපවෙනින්න ලේසි කියලා අදටෙලිවැකිය අවසන් කරනවා.